da qua di no. දැන් අපි මෙම i tab එකෙහි address bar එක තුළ මා මුලින් කියූ IP address එක සටහන් කරමු. මෙන්න මේ ආකාරයට. ඔබට දැන් පේනවා ඇති මා සටහන් කර තිබෙන ආකාරය. ඉන්පසු enter කිරීමෙන් පසු මෙන්න මේ ආකාරයේ මෙනු එකක් ලැබෙනවා. කීබෝඩ් එකේ පෙන්වන username එක admin වශයෙන් සඳහන් වෙනවා. password එක මා මෙහි යොදා නැහැ. ඒ නිසා මෙයා කයි තම password එකට log වෙන්න පුළුවන්. දැන් ඔබට පෙන්වන්න ඇති මගේ laptop computer එක හරහා DVR එකෙහි දර්ශන නබර ලැබෙනවා. මෙහිදීද අර DVR එකෙහි monitor එකෙහි පෙන්වම් කළ ආකාරයටම මෙහිදීද ඔබට පෙන්වනවා ඇත. DVR එකේ සියලුම සැකසුම් මෙම ස්ථානයේ හරහාද ඔබට සිදු කළ හැකි. ඒ සඳහා අවශ්‍ය සියලුම ඔප්ෂන් ඔබට ඉතාමත් පහසුවෙන් මෙහිදී අධ්‍යයනය කළ හැකි. මෙම ඔප්ෂන් සියල්ල සම්බන්ධයෙන් මා DVD එකෙහි පින්තූර වශයෙන් දක්වා තිබෙනවා. ඔබට පෙනෙන්නේ වෙබ් බ්‍රවුසරය හරහා ඕපන් කළ මාගේ DVR එකෙහි පික්චර්ස් ලැබෙන ආකාරයයි. මෙම DVR එකෙහි ඇතුළත් කැමරා හතරක් පමණක් සවි කළ හැකි. නම් කැමරා එකක් හෝ දෙකක් වුවද ඔබට සවි කළ හැකි. මේ ආකාරයට DVR එකෙහි කැමරා 4, 8, 16, 32 වශයෙන් ඔබට ලබා ගත හැකි. මේ ඔබට පෙනෙන්නේ DVR එකෙහි setup menu එක. මේ ඔබට පෙනෙන video playback එකක් තියෙනවා. එමගින් තමයි මෙහි record වුණු video ඔබට නැරඹිය හැක්කේ. ඔබට අවශ්‍ය නම් මේ ආකාරයට DVR එකට password ආදිය යොදාගත හැකි. මේ තියෙන්නේ hard disk එකේ තත්ත්වය. මම මේ hard disk එක සවි කර නැහැ. මේ ස්ථානයේ තමයි ඔබට එහි memory ආදිය බලාගත හැක්කේ. මෙහිදී මම ඔබට කිව යුතුයි මේ ආකාරයට රවුටරයක් භාවිත කිරීමෙන් ඔබට ඉතාමත් පහසුවෙන් DVR එක සහ වෙනත් කම්පියුටර් සවි කළ හැකි. මේ ඔබට පෙනෙන්නේ මේ පද්ධතිය අන්තර්ජාලය හා සවි කරන SLT වර්ගයේ සම්බන්ධතාවය. ඔබට මෙන්න මේ ස්ථානයෙන් පෙන්වම ඇති මෙම DVR එකෙහි ID එක ලබා ගන්න ආකාරය. ඊටමත් පහසුයි ඔබ මෙම DVR එක අන්තර්ජාලය හා සවි කර setup menu වලට ගොස් එහි තියෙනවා network setup කියලා එකක්. එහි ගිය විට ඔබට පෙන්වම ඇති easy ID යනුවෙන් දාන්න පුළුවන් ටික එකක් දාන්න පුළුවන් කොටුවක් තියෙනවා. ඒ ටික එකක් දෙමුව පසු ඔබට ටික වෙලාවකින්
මෙම DVR එකේ ID එක ලබා ගත හැකි. ID එක කියන්නේ මෙම DVR එකේ නිෂ්පාදකයන් විසින් ලබා දෙන අංකයක්. මෙම අංකය භාවිතයෙන් ඔබට ඩොමේන් නේම් ලබා ගැනීමකින් තොරව අන්තර්ජාලය හරහා වෙනත් කම්පියුටර් එකකින් ඔබට ඉතාමත් පහසුවෙන් මෙම DVR එකට ලොග් වෙන්න පුළුවන්. තාමත් ඒ දිස්වන්නේ නැහැ. අපි ඒ පරීක්ෂා කර බලමු. වශයෙන්ම මේ ආකාරයට VCDVR එකක් භාවිත කිරීමෙන් ඔබට DDNS setting සකස් කිරීමෙන් තොරව තමන් පහසුවෙන් මේ ආකාරයට අන්තර්ජාලය හරහා සහ ජංගම දුරකථනය හරහා නැරඹීමට සියලු පහසුකම් සකසා ගත හැකි. දුරකථනය හරහා ඔබ අමරණවා නම් මෙහිදී ඔබ ස්මාර්ට් ෆෝන් එකක් භාවිත කිරීම ඉතාමත් හොඳයි. මෙහිදී මෙම DVR එකත් සමඟ ඔබට ලැබෙන සොෆ්ට්වෙයාර් එක ස්මාර්ට් ෆෝනේ ස්ථාපනය කිරීම අවශ්‍ය වෙනවා. ඔබ දැන් බලමු නෙට්වර්ක් සෙටප් වලට ගිහිල්ලා දැන් ඔබට පෙන්වෙන්න ඇති EC ID එක දිස්වනවා. එය සටහන් කිරීම අවශ්‍ය වෙනවා. අත වශයෙන් මේ වෙනස් වෙන්නේ නැහැ. ඔබට පෙන්වන ඇදීම ID නම්බරය EC ID යනුවෙන් පෙන්වන ඇති 260 24 ඒ වගේ නම්බරයක් පෙන්වන ඇති. මේ තිබෙන්නේ IP address එක DVR එකෙහි. ඒ වගේම සියලුම ඒවා මෙතන පෙන්වනවා. subnet mask පෙන්වනවා, web port එක පෙන්වනවා, gateway එක පෙන්වනවා, ඒ වගේ DDNS numbers පෙන්වනවා. එන්න අපි ඊළඟ පාඩම් මාලාවට යමු. ස්තුතියි.